රෝස කුමරිය එක්තරා රජ මාලිගාවක ලස්සන කුමාරිකාවක් ජීවත් වුණා. එයාගේ කම්බුල් දෙක රෝස මලක් වගේ රෝස පාටයි. ඇස් දෙක නිල් පාටයි. හරිම ලස්සන කුමාරිකාවක්. මේ කුමාරිකාව දකින හැමෝම කුමාරිකාව ගැන ප්‍රශංසා කරනවා. මේ කුමාරිකාව රෝස මල් වලට හරිම කැමති. මෙයා මාලිගාව වත්ත වටේටම රෝස මල් පාති තමයි වගා කරලා තියෙන්නේ. එක දවසක් මේ කුමාරිකාව අම්මගෙන් අහනවා එයාගේ කොණ්ඩේ රෝස මල් වලින් සරසන්න පුළුවන්ද කියලා. ඉතින් අම්මත් කියනවා එන්න මගේ ප්‍රින්සස් මං ඔයාගේ කොණ්ඩේ ලස්සනට හදලා දෙන්නම් කියලා. අම්මා කුමාරිකාවගේ කොණ්ඩේ පීරලා ඉවර වෙලා සේවිකාවක්ට කියනවා මිදුලට ගිහිල්ලා රෝස මල් අරන් එන්න කියලා. ඉතින් මේ සේවිකාවත් වත්තට ගිහිල්ලා කූඩයක් පිරෙන්නම රෝස මල් කඩාගෙන එනවා. රෝස මල් අරගෙන ආවට පස්සේ අම්මා කුමාරිකාවගේ කොණ්ඩේ පිරෙන්නම ලස්සන රෝස මල් වලින් සරසනවා. කුමාරිකාවගේ කොණ්ඩේ සැරසුවට පස්සේ කුමාරිකාව අම්මටත් ස්තුති කරලා ආයෙත් එයා වත්ත පැත්තට යනවා. වත්තට යනකොට එතන වයසක කාන්තාවක් ඉන්නවා. ඉතින් මේ කුමාරිකාව මේ වයසක කාන්තාවත් එක්ක කතා කරනවා. මේ වයසක කාන්තාව කියනවා මම හරිම දුප්පත්. මට කන්නවත් නෑ හරියට. ඔබට පුළුවන් නම් මට උපකාරයක් කරන්න කියලා. ඉතින් මේ කුමාරිකාවත් සල්ලි මල්ලා මේ වයසක කාන්තාවට දෙනවා. දීලා කියනවා ඔබට ටික කාලයක් හරි මේ සල්ලි වලින් දුප්පත්කම නැතිව සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ වයසක කාන්තාව මේ කුමාරිකාවට කළු රෝස මලක් දෙනවා. දීලා කියනවා රතු රෝස මල් ගොඩක් මැද කළු රෝස මලක් තියෙනකොට ඒක ගොඩක් කැපිලා පේනවා කියලා. ඉතින් මේ කුමාරිකාවත් ඒ රෝස මල දුන්නට මේ කාන්තාවට ස්තුති කරනවා. ආයෙත් කුමාරිකාව වත්ත පැත්තට ඇවිදගෙන යනවා. මේ කුමාරිකාවට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතින් මෙයා වත්ත යන ගම ලස්සනට සින්දුවකුත් කියනවා. මෙයා වටේටම කුරුල්ල සමනැල්ලු ගොඩාක් එනවා. අර කුමරියට මෝස මල දුන්නු කාන්තාව මායාකාරියා. ඒ මායාකාරී මේ කුමාරිය ගැන හරිම ඉරිසියයි. ඒ නිසා තමයි ඔය කුමාරිකාවට කළු රෝස මලක් දුන්නේ. මේ මායාකාරී මේ කුමාරිකාව දිහා හැංගිලා ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ මායාකාරී එයාගේ ගුහාවට ඇවිල්ලා මෙයා ශාපයක් කරනවා. කුමාරිකාව අර දීපු කළු රෝස මල ඇතුළට යන්න ඕනි කියලා. ඒ වගේම තමයි ඒ ශාපෙන් මිදෙන්න නම් කුමාරයෙක්ගේ කඳුළු බින්දුවක් ඒ මල උඩ වැටෙන්න ඕනේ කියලා මේ මායාකාරි කියනවා. එහෙම ශාප කරනවත් එක්කම කුමාරිකාව ගාවින් ලොකු අකුණක් ගහනවා. අකුණ ගහනවත් එක්කම කුමාරිකාව කළු රෝස මල ඇතුළට ඇදීලා යනවා. ඇදිලා ගිහිල්ලා රෝස මලත් හුළඟට පාවෙලා ඈතට යනවා. ඒ රෝස මල හුළඟට පාවෙලා ගිහිල්ලා වැටෙන්නේ කුමාරයෙගේ කකුල් දෙක ළඟට. මේ කුමාරයා මේ කළු රෝස මලට ආස හිතිලා එයා ඒ මල ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහිල්ලා මල් පෝච්චියක එක පැල කරනවා. මේ කුමාරයා හැමදාම වගේ මේ රෝස මලත් එක්ක කතා කරනවා. ඔහොම ටික කාලයක් ගෙවිලා යනවා. කුමාරයා මේ රෝස මල හොඳින් බලා ගන්නවා. එක දවසක් රෑ කුමාරයා රජමාලිගාවේ ඉන්නකොට කුමාරයාට එයාගේ අම්මව මතක් වෙනවා. මෙයාට දුක හිතිලා මෙයා රෝස මලත් එක්ක ගොඩක් වෙලා ගිහින් කතා කරනවා. ඔහොම කතා කර කර ඉන්නකොට කුමාරයාගේ ඇස්වලින් කඳුළු ඇවිල්ලා එක කඳුළු බින්දුවා අර කළු රෝස මල උඩට වැටෙනවා. ඒත් එක්කම රෝස මල නැති වෙලා කුමාරිකාව ආයෙත් එළියට එනවා. කුමාරයා කුමාරිකාවගෙන් අහනවා ඔයා මෙච්චර දවසක් කොහෙද ඉඳියේ? අපි හැමෝම ඔයාව ගොඩක් හෙව්වා කියලා. කුමාරිකාව කියනවා අර මායාකාරි එයාට ශාප කරපු විදිය ගැන. කුමාරිකාව කුමාරයාට ස්තුති කරනවා මෙච්චර කාලයක් එයාව බලාගත්තට, ඒ වගේම එයා එක්ක කතා කරාට කියලා. කුමාරයා අහනවා ඔයා මාත් එක්ක හැමදාම ඉන්න කැමතිද කියලා. කුමාරිකාවත් ඔව් කියනවා.
ඊට පස්සේ ඒ දෙන්න ඒ රජමාලිගාවේ සතුටින් ජීවත් වුණා.